ಸರತಸ ನಿವಾ ಮದ ಹಸದಲ್ ලේ මට දැදිගෙන ඉනවත් දන්නේ නෑනේ නිකන් කට කැඩිච්ච කතා කියන්නේ පාංජන මොකද උනේ මගේ කකුල කොහෙන් ඉඳක අමන්දි කවුද කියන එක දන්නේ නැත්නම් මෙන්න මේ මහලුක ප්‍රේමන්තයාගෙන් අහගන්න මෙයා කියලා දෙයි ලස්සන්ට ඔව් අනේ මගේ කකුල ඔයාට තියෙන කකුල අමාරුවක් නෙමෙයි වෙන අමාරුවක් අර ඉඳක කෙල්ල නැති වෙලා අවුරුද්දයි ගත උනේ අන්න අර මිනිහා රටේ ඉඳලා ආපු කෙල්ලෙක් එක්ක හෝටල් ගන්න රිංගනවා ලොකුවම්ම ඉස්මුදුනි පිළිගන්නවනේ ඔබට ඉවසල ඉන්නකෝ මම ඔය ගැන හොයලා බලන්න ඔයනවා බලනවා කියලා පුතේ ඔයා ගිහින් අර ළමයාගෙන් අහයි කතාව ඇත්ත වුණත් අයියා ගැන ඇත්තක් කියන්න පුළුවන් දෙයට ඔය සංක මෙහෙ ඇවිත් යනවා කියන්නේ නඩුවක් අයින මේ පැත්ත පලාත එන්න දෙන්න හොඳ නැහැ කතාව ඇත්ත නම් රවීන් පුතා එහෙම දෙයක් කරනවා නම් Thank you.
සංකද ඇවිල්ලා තියෙන්නේ? ඔව් අනේ. යන්නේ නැද්ද? අනාර ළමයා ඇවිල්ලා. අම්මි අදතර සංකද දෙන්න කිව්වේ. ඔව් එයි. මේ සංක දෙන්නට මොනවා හරි කිව්වද? ආ නෑ ආන්ටි. ඔකත් කිව්වේ නෑ. එහෙනම් කමන්නේ. අපි අදට යන්නම්. ඒත් අය සංකට එන්න කියන්න එපා. නැති වෙන්න බෑ. මොනවාම හරි දෙයක් වෙලා තියෙනවා. නෑ නෑ අම්මුකුත් නැහැ. අපි මේ පොඩි චේන්ජ් එකකටත් එක වෙනතර වෙල හැ කියන්න කියලා හිතුවේ. ඔව් ආන්ටි. අනේ මේ නොදන්න අය එක්ක එමෙ යනවට වැඩිය දන්න ළමයත් එක්ක ගියාම මොකද වෙන්නේ? දනු අපේ සංකේත ත්‍රිවිල්ල කියන්නේ. නැත්නම් ඉතින් අපි අම්මගේ හිතට හොඳ නෑනේ. ඔව් ඔව් ඔව්. මං ගැනම හිතන දුවනේ. අනේ මේ එන්න. සංකර මිස් මේ මිස්ලා දෙන්නා පරිස්සමින් එක්කගෙන ගිහින් එක්කන් එන්න ඕන. හරි හරි මිස්. ඇයි මිස් කවදාවත් නැතු එහෙම කියන්නේ? මිස්ලාට කියන්න කවදා හරි මම මිස්ගේ විශ්වාසය බිඳනේදී වැඩක් කරලා තියනවාද? ෂූ කොහොමද මේ කතාව? අනේ නෑ සංක. එහෙම විශ්වාසය බිඳන කිසිම දෙයක් උන්නේ නෑ. අපියා. නෑ නෑ මිස් මං කියන්නේ එහෙම නෙවෙයි. මගේ නොදැනුවත් කමින් හරි මොකක් හරි දෙයක් වෙලා තියෙනවා නම් කියන්න මට. හරි හරි ඉතින් කොහමද ඉතින් අද මේකේ යන්න වෙන්නේ? යන් ගන්නුකි. යන්න ආටි. නෑ පුතේ. ආමේ. තීර තරහට හයියෙන් එහෙම එලවන්නේ නෑ. දැන් දවස් දෙක තුනක ඉඳලා ඔලුව කරකැවිල්ල වගේ කියනවා. මතක නැද්ද? අමන්දිත් ඒ දවස්වල ඒ විදිහට හිටියා. ඉස්සරහට කරන්න තියෙන දේ මිස අතීතය ගැන රවින්න කතා කරන්න යන්න එපා. ඔය දන්නවද අපේ අම්මත් රවීන් අයියගෙන් ඇහුවා ඔය දනුකි කියන්නේ කවුද කියලා. එතකොට නම් කිව්වේ යුනිවර්සිටි එකේ යාළුවෙක් කියලා. යාළුවෙක්? නෑ නෑ අංජන. ඔය අමන්දි අක්ක ඇඟට වැහෙනවා කියන්නේ ඔය කියන දනුකිටම තමයි. සමහර විට ඔය සංක කියපු කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒක නම් දන්නේ නෑ. හැබැයි අපේ අයියත් නිතරම කෝල්ස් ගන්නවා. මොකද මෙහෙ අර හදපු තේ ටික නිමෙනවා. තේ විතරක් නෙමෙයිනේ මොන හරි ස්පෙෂල් ඇති. ඔයාවනේ. හොවිති. මේගොල්ලෝ හිටියා කියලා ආපු කෙනෙකුට තේ එකක්වත් වක් කරන එකක් ඈ. ඉතින් අම්මගේ තේ රසයිනේ. පුතේ. මෙහෙමනම් හරියන්නේ නැහැ. මෙයා ටිකක් සැරෙන් ඉන්න වෙයි. එයා අද ටික කවුලෙන් ඉන්නේ. ඇයි පුතේ? නෑ ආන්ටි පොඩි ප්‍රශ්නයක්. අපේ රවින් අයියා ගැන අපිට තියෙන ප්‍රශ්නෙම තමයි මෙයාටත් තියෙන්නේ. ආන්ටි රවින් අයියා වෙන සම්බන්ධයක් ගැන ආන්ටිට මොකුත් කිව්වද? පුතා ඔය කියන්නේ අර ධනුකි කියන ළමයාත් එක්ක? ඔව්. අනේ මන් දන්නේ ළමයෝ ඇහුවට හරියට කියන්නෙත් නෑ.
ඒ ළමයාත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා රවීන්ම තමයි දන්නේ. මට උදේ පොඩි කලන්තයක් වගේ ආවා මේ. දැන් මේ බඩරි දෙනවා. අම්මේ. නෑ ප්‍රශ්නයක් නෑ. මේ යෂි මම පොඩ වොෂරූම් එකට ගිහින් ඉන්නද? ළමයට අනේ මන් දන්නේ නැහැ අම්මේ. දැන් දවස් දෙක තුනක ඉඳලා ඔලුව කරකැවිල්ල වගේ කියනවා. කොහෙද ඉතින් බෙහෙත් ටිකක් ගමුයි කිව්වට අහන්නෙත් නැහනේ. මේක පරම්පරාවෙන් එන ලෙඩක්වත්ද අම්මේ? මතක නැද්ද අමන්දිත් ඒ දවස්වල ඒ විදිහට හිටියා? මොනාද අම්මේ මේ කියන්නේ? මේක මේ හැම ලඩක් නෙමෙයි. මෙයා මේ කාපු දෙයක් මොන හරි වෙලාද කොහෙද? දැන් අඩුයිද? පුතේ මොනහරි කාලා තේ ටිකක් බොමු. දෙන්න මෙන්නකෝ. අපි යන්න. තව ටිකක් මෙහෙම ඉඳලා යමු. මේ විතේ ගැමර පටන් ගත්තර මොකද? දැන් අපර බයත් හිතෙනවා. දනුකිත් ඉන්නේ බයෙන්ද? බය තිබුණට ආපහු හැරෙන්න බැහැනේ රවි. දනුකි හැරුණොත් එහෙම සේරම දේවල් ඉවරයි නේද රවි? මං හිතන්නේ දනුකි මට උදව් නොකරින්දී කියලා. මේ වෙලාවේ මං රවින්ට උදව් කරනවා. මාත් හිතේ බය තියාගෙන හරි රවින්ට ෆුල් සපෝට් එක දෙනවා. මේ ප්‍රශ්නේ හරියටම තේරුම් ගන්න තියෙන්නේ ඔය දෙන්න විතරයි. මේක ගැන අවබෝධයක් නැතුව ප්‍රශ්නේ දිහා බලන්නේ නැහැ කියයි අපිට පිස්සු කියලා. මිනිස්සු කියන දේවලුයි හිතන විදියයි අපිට වෙනස් කරන්න බෑනේ. දැන් තියෙන හොඳම දේ තමයි මේ ප්‍රශ්නේ කොහොමාරි විසඳගන්න අපි කොතනින් හරි පටන් ගන්න එක. දැන් එතකොට ඩොක්ටර්ව කන්ටැක්ට් කරගත්තද? ඔව්. හෙට මම ඩොක්ටර් ජයසූරියව හම්බ වෙන්න යනවා. මේ ප්‍රශ්නේ තියෙන විදිහත් එක්ක අපිට පටන් ගන්න හොඳම තැන ඒක. අමන්දිට මුලින් ඉඳන්ම ට්‍රීට් කරේ ඔය ඩොක්ටර්මද? ඔව්. ලෙඩේ මොකද්ද කියලා දැනගත්ත දවසේ ඉඳලා ට්‍රීට් කරේ ඩොක්ටර් ජයසූරිය තමයි. Excuse me. ඉස්සරහට කරන්න තියෙන දේ මිසක් අතීතය ගැන රවීන්ට කතා කරන්න යන්න එපා. විශේෂයෙන්ම අමන්දිය මතක් කරනකොට එයා ෂොක් වෙනවා. මම හොඳට මාක් කරලා තියෙනවා. මටත් ඒක කිව්වට පස්සේ තේරුනේ රෂි. මම ඒක හිතලා කිව්වේ නැහැ. හව්. දැන් ඉතින් කල්පනා කර කර ඉඳි. වගේ ගෑනු හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඒක. අක්කා වගේ ගෑනු හැමෝටම ලැබෙන්නේ නැහැ.
මොකද කිව්වේ? මොකද ඔච්චර හදිස්සිය? ඉන්නකොට කිලෝමීටර් 2 3 දිග ක යායට තියෙන හෝල් මොප් කළේ මල්ලී ඉතුරු දිග හෝල් මොප් කරාද මම මොප් කළේ නේ අනිත් අය මොප් කළා මං සුපර්වයිස් කළා හැබැයි ඉතින් මමත් ටිකක් වෙන්නේ ඉගෙන ගත්තා මොකද අනිත් අයට උපදෙස් දෙන්න දැනගෙන ඉන්නේ බෑ ඔය මල්ලීට දාඩියක් දාලා දැන් ඕක නවත්තන්න අයියලා කරන්න කිව්. එයා ඕක කරලා දැයි. අය අම්ම කොන්ද? ආ අන්න දැක්ක නේද? වැඩක් ගැන කිව්වා විතරයි කොන්ද අල්ලගෙන ඉනවා. වැඩක් කරන්න නෙමෙයි යෝතියේ. කවුද කාලා ගන්නේ කන්නර සාලේ වැද්ද වතුර හැල්ලලා තිබුණා. මාව ඩිසලා ගියා 100 ගන්නට. අය අම්ම කොන්ද? වතුර හැල්ලලා නෙමෙයි මගේ අයියේ. ඒ මොබ් කළා. අනේ මේ මොබ්. අතගනි. ඒටි සති ගන්නකට නැගිටින්න බැරි වෙයි මට. පේනවා නේද මේ මිනිස්සයාගේ කම්මැලිකම? ඔන්න බලනවා මල්ලි. උදේ නැගිට වෙලේ ඉඳන් කොච්චර වැඩ කරනවද? මගේ අයියට ගොඩක් අමාරුද? කෝ බලන්න කොන්ද? අතනේ. මල්ලි තරි මිනිස්සෙගේ කොන්ද බලන්න. කොන්ද වදින්න ওই මතර කොන්දක් තිබ්බද දන්නේ නේ. ඕ කසාද වදින්න ඉස්සෙල්ලා නම් මට කොන්දක් තිබ්බා. හැබැයි බැන්දර පස්සේ ඒක නැතුව ගියා 100 ගන්නට. අන්නර යන විදිහට ඔය මාසෙට කොන්දේ අමෝරක් තියෙනවද? කට හැරියොත් කියන්නේ බොරු. ඔව් මගේ අයියා. ඇයි අයියට පව් කියන්නේ? නෑ මං කියන්නේ. ඇත්තටම අක්ක වගේ රත්තරන් ගෑනු කෙනෙක් ලැබිලා ඒ හොඳින් ඉන්න යාට ඒ පින නෑ නේකනේ. අන්න ඒක තමයි මාත් කියන්නේ. අපි වගේ ගෑනු හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. අක්ක වගේ ගෑනු හැමෝටම ලැබෙන්නේ නැහැ. මොකද කිව්වේ? නෑ මං කියන්නේ අක්ක වගේ රත්තරන් ගෑනු කෙනෙක් ලබන්න පින තියෙනවා. ඒක තේරුම් ගන්න අපේ අයියට පින නැහැ. ඒකනේ. මගේ අයියා ආයෙත් වැරද්දුවනේ. ඔය ඔය ගහන කෝඩ් එක වැරදි. හරි මෙහෙමද කියලා කිය. නෑ වැරදි. ඉතින් වැරදි නම් ඇවිල්ලා අතින් අල්ලලා කියලා දෙන්නකෝ. තමන්ගේ වැරදි තමන්ම තීරුම් ගන්න ඕනේ දිනිති. ඔයා අදී ඉඳලා නෙමෙයිනේ গিitar ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඔක්කොටම නීති තියෙනවද? මේක නීතියක් නෙමෙයි. මේක අවවාදයක්. ඔව් ඔව්. නීති අවවාදයි ඔක්කොම මට විතරයි. වෙන අයට නම් හොඳට කියලා දෙනවා. ඒ පාර මොකද?
හරි හරි මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකද ඔච්චර හදිස්සිය? හෙමින් කරන්න. හදිස්සියක් නෑ මෙහෙම තමයි গিටාර එක ප්ලේ කරන්නේ. ඇයි පරක්කුද? 20 minutes විතර. මේක මිනි මැරුමක් නම් මට දැනගන්න ඕනේ ඒක කලේ කවුද කියලා. ඔයාට මොන අසනීපයක් හැදුනත් මං කොහොම හරි බෙහෙත් හොයාගෙන අවසන්ප කරගන්නම්. ඔබරේ ආ රෝගේ කොට අයියා අවල. ඇයි මිස් මොකද උනේ? පරිස්සමෙන් වැඩ කරන්නේ නැහැ.